ඉතින් කොහොමදොයාලට අද වීඩුව එකෙන් මම කතා කරන්නේ මවකිර නැති අම්ම කෙනෙක් එහෙමත් නැත්තං මවකිරි මධියම්ම කෙනෙක් කොහොමද ඇති තරන් මවකිරි හදා ගන්න ගන්න ඕන කෑම ජාති කියෙනෙ ැන ද මම මේ මවකිරි සම්බන්ධව වීඩියෝ කියපයක් ඔගොල්ලොට ඉදිරිපත් කරන්න බලාපොරොත් වෙනවා ඉතින් මං ඔගොල්ුන්ෙන් ආදරෙඉල්ලනවා මම ඊළඟට කියන්නේ මං ඉසරහ දිදිරිපත් කරන්නේ ඉන්නවා මවකිරි දෙන අම්ම කෙනෙක් කොහොමද හිත හදාගන්න කියන වීඩියෝ එක ඒක අනිවාරම ඔගොල්ු බලන්න මේ අපි කොච්චර මේ කෑම්ම ජාතිකෑවත් අපි මනසිං වැටිලනං ඉන්නේ ඇත්තරම මේ කෑම්ම ජාතිවලට කිරිී හැදුනත් ඒක හොඳදර දරප පෙටි ඇති තරන් කිරින්නේ නෑ ඔයාගේ මනස ශක්තිමත් නැත්තන්. ඒ නිසා මොකද ල අපේ වගේ රටක හරියට මවකිරි ැති අම්ම කෙනෙක් මානසික වැටනවා.ඒන්න හේතුව දරවා අන්නට නිසාම නෙමේ මේ අම්ම කෙනෙක්ට ලේසයෙන් කිරි හදාගන්න මේ සමාජයතුළ ඉඩක් දෙන්නෑ මොකද හැම වෙලේම ඇවිල්ල කියනවා දරුුවට කිරි මදි කිරිින් මදි කියනෙ එකම්මගේ ඔළුවට දානුවවා නිතරම. ඉතකොට ඇත්තටම දරුවට කිරි ඇති වනත් සමහර වෙලාවට අම්මට බයයි හැමවෙලේමම්මග හිත කියන්නේෙත් දරුවට කිරි මදිද දන්නන්නේ කියෙේ තවා ගොචරහරිෆෝමියෝලන්න හිතෙනවනේ බඩගිනියඇති කියනෙ එකක් හිතෙනවම් මට ඉටනිසාම්මට මවකිරි හදාගන්න ලේසින අපේ වගේ රටක ඉති මම කියන්න මේකයි මම මගේ වීඩියෝ මාලා විදිරිපත් කරන ඕගොලු වෙනුවෙන්මයි හොන්ඳට මේ වීඩියෝටික අහන්න අනිවාර ම ගොලුන්ට කිරරි හදාගන්න පුළුවන් ඒකනම් මම සහතික වෙනවා මොකද මත් ඒකාල මානසික වැට හිටියන මුත් මකෝමහරඒ එක හදාගත්ත ඒ වගේ ඕගොල්ලොන්ට තනිවාරෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මවකිරි වඩවන ආහාර ගැන තමයි අපි කතා කරන්නේ. මේ ආහර ගැන කියනකොට ඇත්තටම මුලින්ම මම මානිසිකව වැටිල හිටපු කාලේ මේ කෑම කොච්චර කෑවත් මට දැනුනෙ නැහැ කිරි හැදුනා කියන එක. ොකද මේ කොච්චර කෑවත් මට හිතුනෙම කිරි මදි කියනෙක තමයි හේතු මංකිව ම මානසික හරියට වැඩිල හිටියනමුත් යම්දසක ම දීරණය කරා ඕන කෙනෙ ෝන දෙයක් කියේපු දෙෙන් නෑ මම කිරි හදාගන්නව කියන තැනටාව. ඊට පස්සේ මම පසු කාලීනව බොහෝම අර වැට කිරි හැදුනට පස්සේ වුනත්න් මම නිතරම මේ කෑම ජාති මේ මිනිස්සු මේවා කියලා තියෙන්නේ නිකන් එෙමයින මොකර හේතුවක් ඇතුව නනිති ඇත්තටම මම මානසිකව කිසි ප්‍රශ්නයක් නැතුව හරි සතුට ඉන්න දවස්වල මම ොම කෑම ජාති කාල වෙනවාම අත්හදා බලදින ඇත්තටම මේ වැට කිරියනවාදිකල ඇත්තම කිරි ගලන කෑම බීමමෝගොල්ලො කාල බලන්න අනිවාරෙන්ම අනිවාරයෙන් ඔගොලන කිරි හදාගන්න පුළුවන් අපේ රටේ ගොඩා. කෑම ාතියෙන්වා ඔගුල් හොන් කන්න ලුවන් හොඳට කිරිහ දෙන්න ඉති ඒ නිසා මේ කෑම ජාති මමාද කියන දේවල් අනිවාර්රෙන්ම කරලා බලන්න ඉක්මට පහගුල්ලොන්ට හොන්දට කිරිහදාගන්න පුළුවන් ඉතිහෙන අපි වඩියකටය පලවෙෙනක විදිහට මම කතා කරන්නේ ඕටස් ඕටස් ඕන කෙනෙක්ට ගන්න තියෙනවා වෙලිඳ පොලේ ඉතින් මේ ඕටස් අරගෙන එකේ කාකාරයට පිළියල කරන්න බොළුවන් ඕටස් කියන්නේකිීරි හැදෙන්න්න හොඳම හොඳ කෑමක් ඔගළ නිවාරෙන්ම අද කාල බලන්න. මේ කෑම කනවනං මානසිකව වැටෙන්න්න එපා හිතාගන්න මට මේ කෑම කෑවට පස්ස ඇත්තරම හොඳට කිරිතියෙනවා. හොඳ ඒක හිතලා ඔළුවට දාගෙනම අනිවාර්යම මේ කෑම ජාති කන්න මුොකද අපි හිතනවට වඩා කිරි සම්බන්ධවදී මොනසිං ලොකූකාරයක් හිටුවෙනවා. හොඳද අපි මනසිං වැටුනොත් අපි කොච්චර මේ කෑම ජාති කෑවත් වැඩක් නැම ආයම කියනවා. ඒනිසා හිත හයිියකරගෙන ඔයාල මේ කෑම කාල බලන්න අනිවාරයම කිරිහැදෙනවා. ඕටස් ඒක විදිහට ඕගුල්ලන්න ගන්න පුළුවන් ඕට්ස් හැඳ හදාගන්න පුළුවන් පොල් කිරි දාලා එමත්නතම් ්‍රශ්මිල්ක් දාලා හදල බලන්න උද්ධටම කිරි හැදනවා. ඉළඟට ඔයා සාමාන්‍යෙන් අම්ම කෙනෙකු කි දෙනකොට අම්මට බඩ ගිනි වෙනවාඒක සාමාන්‍යෙන් කිරි එරෙන්න්න එරෙන්න්න අම්මට බඩගෙන වෙනවා බා බොන්න බොන්න. එතකොට සාමාන්‍යෙන් අම්ම කෙනෙක් වේල් පහක් වගේ කනවනං ොදැ මොක දම්මගේ සියලු සාරය දරුවට යන හිද. ඒනිසා ඔය අමතර වේලක් විදිහට කන්න හොඳම දෙයක් තමයි. ඕටස් රටකජු ආමඩ් කජු ෆ්‍රශ්මිල්ක් දාලා. මේකට තවදාන්න පුළුවන් අපිට තල රටඉදි සහ මුද්දරක් පලක්. මම කියන්න ඕ ඉදි මම කිව්ව වගේ ඕටස් රටකජු ආමන්ඩ් කජු තල රට ඉදි මුද්දරක් පලන් මේ ඔක්කොම නැතත් මේ වයින්වාට තියෙන දේවල් හරි කිහිපයක් හරි ෆ්‍ර්මිල් කක් කල කන්න මේක හරිම රසකෑමක් ඒ වගේ මේකට හොන්තටටම කිරි හැදෙනවා. ඉළඟට ඕට පුළුවන් ඕෝටස් වලට කෙසල් දාලා මේකට ෆ්‍රේශ් මිලෙක් දාලා සීනිත්තාලක් අයිස්කට ටික හරිකූල් වතුු චුට්ට හරිකට එකතු කරලා මේක හොත බ්ලන්ඩ් කරලාගන්න මේක පානයක් දිට පානය කරන්න මේකටත් අනිවාරයම උඳටම කිරි හැදෙනවා. ඊළඟට ඕටස් ඔයායට පුළුවන් යෝග ටකහරි මුදව්පු කිරි ටිකක් හරිදාලා ඒකට කෙසෙලුයි තලයි දාන්න තල සහ කෙසල් දාලා මේ යෝගට එකක්ලා ඕටස් ට බ්ලඩ් කරල කන්න මේකත් හරිම රසවත් ඒ වගේම තමයි හොඳටම කිරි හැදන කෑමක්. ඉතින්ඒ නිසා මමෝඒ දැන්කිව ඕෝට්ස් ප්‍රබේද ගැන ඕටස් එක කාරයට හදාගන්න පුලොන් කොයි ආකාරයට හැදුවත් හොඳටම කිරි හැදෙන දෙයක් තමයි ඕට්ස් කියල කියන්නේ එතකොට මේක ්‍රශ්මිල් එකක්ල හරි පොල් කිරිෙක්ලා හරිකන්න එතකො මයි ොඩක් වෙලට ්‍රශමිල් එක ගන්නවනක් වඩත් හොඳයි හොඳටම කිරිහැදෙන දෙයක් ඔයල කාල බලන්නක බොරුණන් අනිවාර්යම මේකට කිරිහැදෙනවා හැමොොලො කොස් පොලොස් වලට කිරි හැදන එක ගැන කියන්න දෙයක් නැහැ ඇත්තට සාමාන්‍යෙන් අවරුද්ධ පැනපු බකින් අම්ම ෙනෙක්ට චූටිකාලේ බාට වගේ කිරි ගලන්න ගන්න නෑනේ මොකද දෙයා බොන ප්‍රමාණය අඩු කරනවා හේතුවයා බත් කන්න ගන්න නනිතකට ත් කනකටයා ොන ප්‍රමාණය අඩුවේ නිසා චූටි කාලේ වගේ අම්ම කෙනෙක්ට කිරි ගලන්න එනැහැනමුත් කිරිතියෙනම පිරිලා හැබැයි කොස් පොලොස් කෑවදවසට කිරි ගලන්නවා හේතුව තමයි කොස් පොලොස් වලට ඇත්. එම හොට රි හදීම හැකවක්තියෙනවා විශේෂයෙන්ම කිරි කොස්කාලා බලන්න ඒත් එක්කලම් හොන්දට පොලොස් බලක්කාලා බලන්න හොන්දටම කිරි හදාගන්න පුළුවන් ඔයාට එනිසා බයිනතු කොස්පොලොස් කන්න ලංකාය ඕනම ප්‍රදශකවාට හොයාගන්න පුුවන්. ඒනිසා හොඳද කොස් පපොලස්ගන්න හොඳටම කිරි හදාගන්න පුුව. ඊළඟට මූද අයින ඉන්න කටියට නං හොඳට මොහයා ගැන්න පුළුවන් එකක් නමාලු කියන්න ඉතිං මෝර මාළුවලට හොඳටම කිරිහැදෙනවා. ඒවගේම සාමාන්‍යෙෙන් ද මූද අයින නැතත් අනිත් නගරවලට ටිකක් අලුත්පිට ආමාළුආවනන් තයි හොඳ මොකද මුගොරමාළුවලට හොඳට කිරිහැදන එක. එක්ක නුරාධපුර පොන අරුව පැතිවල වගේන්නයට අපි දන්නවා වැවමාළු තියෙනවා. වැැව්මාලු තරම් මමදන්න පුදදුමාකාර විට කිරි හැදන වැව්මාළුුවට ඉතින් ඕගොල්ලෝ එතකට මූරමාලු හොයි හොයන්න ඕනෑ වමාලු කන්න වැව්මාළුුවලට හොඳටම කිරි හැදෙන. ඇත්තරම හොඳට කිරි හැනකස් තම වැැවමාලු කියන්න. ටි හැෝම දන්න කරවිල කරවිල ඇඹුලට කන්න කරවිල කිරි දාලකන්න කොයි විදිහට කරවිල කෑවත් කරවිල වලට නම් හොඳටම කිරි හැෙනවා. එත් එක්කලම ඔයාට අගුණ කොල හොයාගන්න පුළුවන් අගුණ කොල කියන්නෙත් අගුණ කොළ සම්බෝලය හදාගන්න අගුණ කොල කියන්නේ ඕන කෙනෙක්ට කන්නත් පුළුවන් කෑමක් ඒවගේම කිරි හැදන්න නම් කියයාපු කෑමක් තමයි අගුණ කොල කියන්නේ අපිහිතමු කෙනෙක්ට ඔය කියෙන් කිසිම දෙයක්මං කලින් කියපු කිසිම දෙයක් හොයාගන්න විදිහක් නැහැ කියලා හැබැයි සුදුලූනු යුළුහල්ලු හොයාගන්න පොක් නේද ඒයායට උළුහල් අනිවාරම රෑයක් පෙන්ගෙන්න දාන්න ඇයක් පෙන්ගෙන්න්න දාලා උදේට හිස්පට උළුහහාල්ටික් බොන්න ඒ වතුරටි උළුහල් පෙල උුණු ඒඇතුරටික බොන්න හොඳටම කිරි හැදනවා. තිං. ඊළඟට කියන්න ඕනේ හොඳටම කිර හැදන අද්දට මේක නං සුදුලනු ඔයාකන්න හොන්තටටම කිරි හැදෙනවා. හඳද සුදුලූනුට පුළුවන් තැබලාන්න සුදුලු තබපු අතුර බොන්න පුුවන් ඒ වගේ සුදුලූනු පුච්චලා කන්න පුුවන් සුදුලුන ැදලන්නපුුවන්. ඕඩ විදිහකට සුදුල ුණු කන්න සුදුල ූුණු වලට මුද්දටම කිරි හැනුම්ම දන්න අනිත්තේවටත් වඩ මට හිතෙන සුදුල ූනුවට නං හොඳටම කිරි හැදෙනව කියලා ඕන කෙනෙක්ට හොයා ගන්න පුළන් ඕනෙනනෙක්ට කන්නත් පුුවන්ඒනිසා සුදුල වුණු කන්න මොනවන ඇතත්තඔයායට කිරි නම් තියෙයි. ඊළඟට දේශීය හාල් සුවඳැල් පච්ච පෙරුමල් කුරුලු තුඩ මෙන්න මේ වගේ දේශීය හාල් ඔයාට උයල කන්න පුළුවන්නම් මේවටත් කිරිහැදෙනවා. ඒ වගේම තමයි දේශය හාලෙන් පිසපු කැඳබන්න මේ කැඳවලටත් ඇත්තටම කිරිහැ දෙෙනවා. ඒ වගේ තමයි තලත් ඉතාම හොඳ කෑමක් තමයි කිරිහැදන්න වට තල ගුලි හැදලගන්න පුළුවන් නැත්තන් තමන් ගයන කෑමෙ එකටම තලඇට ටිකක් කියලා දාලා කන්න පුළුවන් එකොයි විදිහට කෑවත් තල කියල කියන්නේ කෙරි හැදෙන්න්න ඉතාම හොඳ කෑමක්න. ඒවගේම තමයි කිරිහ දෙන්න තවත් හොඳ කෑමක් විදිහට කුරක්කන් ගැන කියන්න පුළුවන්. ක් ඔයාට ප්‍රධාන වේලක් විදිහට රොටී විදිහට කන්නත් පුළුවන් එෙමත් නැතං අමතර වේලක් විදිහට වාට මේක රොටියක් හරි පිට්ටු හරිම නොහරි හදාගෙන කරන්න පුළුවක්. එම නැත්තන් ට හැලපහදා ගැෙන කන්න පුළුවන් නැත්තං කුරක්කං කැඳ වනත් උදේට බොනව නං කිරිහැ දෙන්න ඉතාම හොඳයි මේ දවස්සල ඔයා නිවාරයම කුරක්කං හැඳ එකක් බොන්නවා කිරි නම්ම කෙනෙක් නං බීල බලන්නොකො හොඳටම කිරි හදාගන්න හැකියාව වාට තියෙනව මෙනවේ කුරක්කං නිසා. ඊළඟට හබල පෙති හබල පෙතිත් ඒ වගේම තමයි වැඩෙන හොඳම හොඳ කෑමක් තමයි හබල පෙති කියලා කියන්නන්නේති. ඒවගේම කඩල කව්පී මුම් නැටවලටත් හොඳට කිරිහැදීමේ හැකියාවක් තියෙනවා. ඒවගේම කැරට් බීටන් වර්ණය ගන දෙන්න වගේ හොඳට කිරිහදන්නත් කැරට් බීට වැදගත්වෙනවා. ඉලන්න පලතුරු විදිහට ගත්තොත් අඹ ගස් ලබූ අලිගෙට පේර සහ කොමඩු. අලිගට පේරවට හෙමත් විශේෂයම කිරිහදීමේ හැකියාවක් තිේෙනවා, පෝෂණ ගුණේනුත්තිහලයි වඩ පුළුවන් අමතර වේලට මෙන්න මේගේ පළතුරු කෑල්ල කන්න. අඹ ගස් ලබූ අලිෙට පේර කොමඩුවගේ දෙයක් ගන්න ඒමත් ඇන්ත මේවැයින් හදාගත්ත පානයක් පුළුවන් උගුලට පානය කරන්න ඉති මේ වඩත් හොඳරම කිරිහදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද ීඩියකෙන් මම කතා කරේ මවුකිරි නති අම කෙනෙක්ට එෙමත් නැත මවකිරි මදියම්ම කෙනෙක්ට මොනවද මේ මව්කිරි වඩවන්න ගන්න පුළුවන් ආහාරපාන කියන එක පිළිබඳව ඉතිං අනි වාරෙන්ම මේ කෑම ටික කාලා බලන්න මේක නං සීයට සේයයි මේ සත්තයි මේවට අනි වාරෙන්ම කිරි හැදෙනවා ඉතින් මේ කෑම ඔයා නිරවුල් මනසකින් යුතුව හොඳද හිතේ හයියෙන් යුතු ඒක කිය ඇයි ම මෙහම කැනෑම් ම කියෙනව මනසිං වැටෙන් එපාම කවුරුත්ම ඔගොල්ලෝ හිත හය කරගෙන ම මගේ දවට කෝම හරි කිරි හදාගන්නව කියන මත එන්ද කවුරු මොුවක්කවත් මට වැඩක් නෑ ම කිරි හදාගන්නවා කියලා හිත හයිියකරගෙන මේ කෑමකන්න අත්දුටුයි මේක ප්‍රත්්‍යයක්ක්ෂයි අනිවායම මේ කෑම ටිකට කිරි හැදෙනවාමයි. ඉතිං එහෙනම් අදට වීඩියකැන් මම සමුගන්නවා හැම දෙනාටම හොඳටම කිරි හැදන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ව අලුතු විඩියකක් කරගෙන ආයම දවස කෙන්න්නක්. අපේ ස්හස් කලිනික්.